ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලෝකුස්ලානයට යන්නේ කාගේ නායකත්වයෙන්ද කියන එක තාමත් අපිට විතරක් නෙමෙයි ලෝකුස්ලානයට කණ්ඩායම මෙහෙවන්නේ ඉන්න නායකයාටත් ඒක රහසක්. ඉතින් මෙවැනි පරිසරයක් ඇතුලේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ලෝකුස්ලාන සංචිතයේ නායකයා කවුද කියන එක ගැන දිමුත් කරුණාරත්න පසුගිය දවසක අදහස් දක්වලා තිබුණා. එවගේම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයෙකුට ලෙහෙසියෙන් නොලැබෙන අවස්ථාවක් විදිහට අපට හඳුන්වන්න පුළුවන් එංගලන්ත ප්‍රාන්ත කණ්ඩායමකට ක්‍රීඩා කිරීමේ හැකියාව දෙමුට ඒ අවස්ථාව උදා වුණා. අතන මේ අවස්ථාව දෙමුට උදා වෙන්නේ හැම්ෂේ කණ්ඩායමේ විදේශ ක්‍රීඩකයා විදිහට ඒම කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව. අතන මේ විදිහට දෙමුට ලැබෙන එංගලන්ත ප්‍රාන්ත කණ්ඩායමකට ක්‍රීඩා කිරීමේ අවස්ථාව පැත්තකින් තියලා දිගටම දේශීය පිටියත් එක්ක එකතු වෙලා දේශීය තරඟ වලට තමන්ගේ දායකත්වය ලබා දෙන්න කියන යෝජනාව ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරියෝ දෙමුට කරන්නේ එළඹෙන ලෝකස්ලාන තරගාවලියේ නායකයා කවුද කියන රහසත් එක්ක. ඒ වගේම මේ වෙන විට තේරීම් කමිටුව කිසිම දෙයක් ස්ථිරව තීරණය කළා නැහැ. කොහොම වුණත් එයාලමට කිව්වා ලෝකස්ලාන සංචිතයේ නායකත්වය හිමි වෙන්න පුළුවන් කියන දේ හිතේ තියාගෙන ඉන්න කියලා. ඒ වගේම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානය කරන අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේ එක් කණ්ඩායමක නායකයෙක් විදිහට මට කටයුතු කරන්න ලැබෙනවා කියලා සඳහන් කරා. එහිදී ඒ තරගාවලියේ පෙන්වන දක්ෂතා එක්ක ලෝකස්ලාන සංචිතයට නම් වුණොත් ඒ පුහුණු කඳුරට මට සහභාගී වෙන්න සිද්ධ වෙන නිසා ඉදිරියේදී හැම්ෂේ කණ්ඩායමක ගිවිසුම් ගත වෙලා එම තරඟ වලට සහභාගී වෙන්නට අවස්ථාවක් නොලැබෙනවා කියලා වැඩිදුරටත් දිමුත් අදහස් දක්වලා තිබුණා. ඒ වගේම මේ විදිහට අදහස් දක්වන දිමුත් කරුණාරත්න අවසාන වතාවට ශ්‍රී ලංකාව සමග එක්වීම තරගාවලියකට සහභාගී වෙන්නේ 2015 අවුරුද්දේ ලෝකස්ලාන තරගාවලියේදී. ඒ වගේම දිමුත්ගේ ටෙස්ට් දක්ෂතා එක්ක සංසන්දනාත්මකව බලද්දී එක්වීම දක්ෂතා තියෙන ගොඩක් පිටුපසින්. අතරම දිමුත්ගේ එක්වීම ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය සටහන් වෙන්නේ 15.8ක් විදිහට. කරුණාරත්න මෙහෙම තේදී ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය කාලේ එක් දින තරගයක පන්දුවාර 50 සෙල්ලම් කරගන්න බැරි අවුල විසඳ ගන්නා. ඒ වගේම කණ්ඩායම එක අරමුණකට අරගෙන ඇවිල්ලා ජයග්‍රහණය කරා කණ්ඩායම මෙහෙවන්න පුළුවන් නායකයෙක් විදිහට තමන්ට ලැබුණු පළවෙනි ටෙස්ට් තරගයේදී දිමුත් පෙන්වපු හැකියාවත් නිසා දිමුත්ට නැවත ශ්‍රී ලංකා කණ්ඩායමේ අවස්ථාවක් උදා වෙලා තියෙනවා කියලා තමයි විචාරකයෝ කියන්නේ. ඉතින් ඒ වගේම ඔබටත් අදහසක් ඇති දිමුත්ගේ ආගමනය ශ්‍රී ලංකා කණ්ඩායමට මේ විදිහට සිද්ධ වෙන්න හේතුව මොකක්ද කියලා. ඒ වගේම ඔබ විශ්වාස කරනවාද එළමින ලෝකුස්ලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා දිමුත් කරුණාරත්න කියලා. ඉතින් ඔබේ අදහසත් අපිට කමෙන්ට් කරන්න. ඒ වගේ මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වෙන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්න. cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්න අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු cricket ලංකාවෙදී ඔයාලට සුබ දවසක්.